සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම කුෂාණී කෞශල්‍ය අත්නායක. ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොන්දේසි නැති ජනතා වරම. මම මේ රටේ ජනතාවට සේවය කරන්නේ කිසිම කොන්දේසියකට යටත්වෙයි. සහරාන් සමග ඡායාරූපය කුමන්ත්‍රණයක්. හකීම් කියයි. දෙමළ ජාතික සන්ධානය සමග කිවිසුමක් නැහැ. එජාපයෙන් ප්‍රකාශයක්. පොදුජන පෙරමුණේ රට හදන වැඩපිළිවෙල. ජනාධිපති වර්ණයේ සම්බන්ධයෙන් 500කට ආසන්න පැමිණිලි සංඛ්‍යාවක් මේ වන විට ලැබී තිබෙන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසනවා. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා සඳහන් කළේ එම පැමිණිලි අතර වැඩිපුර මැත්තේ පෝස්ටර් සහ කටවුට් නීති විරෝධී අන්දමින් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් බවයි. පොදු දේපළ අවභාවිතයේ පිළිබඳ පැමිණිලි 45ක් භාණ්ඩ බෙදා හැරීමේ සිද්ධීන් 37ක් මෙන්ම රාජ්‍ය රැකියා ලබා දීම පිළිබඳ සිද්ධීන් 27ක්ද මේ අතර වනවා. මැතිවරණයට අදාළව පහර දීම පිළිබඳ සිද්ධීන් 11ක්ද වාර්තා වී ඇති අතර වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. මේ අතර පැෆ්‍රල් සංවිධානයේ සදහන් කරන්නේ තමන් වෙත පැමිණිලි 141ක් පමණක් ලැබී ඇති බවයි. ඉන් 63ක් රාජ්‍ය බලය හා නිලධාරීන් අයිතු ලෙස යොදවා ගැනීම බවද එම සංවිධානය සඳහන් කරනවා. ජනාධිපති වරණ මැතිවරණ ව්‍යාපාරය තුළ වෛරී සහගත ප්‍රකාශ ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කැෆේ සංවිධානය පෙන්වා දෙනවා. එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආර්යවංශ මහත්මිය සඳහන් කළේ මැතිවරණ වේදිකා තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා වෛරී සහගත ප්‍රකාශවල වර්ධනයක් දක්නට ලැබෙන බවයි. කිසිදු කොන්දේසියකට තමන් යටත් නොවන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උඩුනුවර ගෙලියෝ නගරයේ පැවති ජන රැලියකට එක් වෙමින් ඒ මහතා සඳහන් කළේ තමන් යටත් වන්නේ පොදු ජන මතයට පමණක් බවයි. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ජන රැලි රැසක් අද පැවැත්තුනේ නුවර හා නුවරඑළිය ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමිනුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බන්දුල සෙනවිරත්න මහතා ඇතුළු එම පක්ෂයේ සමාජිකයින් රැසක් උඩුනුවර ගෙලියෝය ජන රැලියට එක්ව සිටියා. මම රට පාලනය කරන්නට යන්නේ රටේ ආත්ම ගරුත්වය රැකගෙන ස්වෛරීත්වය බෞද්ධික අඛණ්ඩතාවය දේශපාලන නිදහස අපි පනඩක් වැඩි සුරකින්න. ඒ විතරක් නෙවෙයි අපේ රටේ සම්මුද සාසනයට ලබා දිය යුතු ඒ ඉහළම ස්ථාවරය ලබා දෙන්නට අපි කටයුතු කරනවා. රට තුළ ක්‍රියාත්මක වෙන සිසු ආගම් වලට අපි රැකවරණය ලබා දෙනවා. මේ දවස්වල ලොකුවට කතා ගන්න ලක් වෙනවා අහවලුන්ගේ කොන්දේසි වලට මම එකඟ වෙනවාද කියලා. කොන්දේසි වලට යටත් වෙන පුද්ගලෙක් නෙවෙයි මේ සජිත් ප්‍රේමදාස. මට මේ ඉන්න ඉස්සෙල් අපේක්ෂකකම ලබා ගන්න පුළුවන්කම තිබුණා. මම කොන්දේසි වලට යටත් වෙනවා නම් මට මේ අපේක්ෂකත්වය ලැබුණේ කිසිම කොන්දේසියකටවත් යටත් නොවේ. මම මේ රටේ ජනතාවට සේවය කරන්නේ කිසිම කොන්දේසියකටවත් යටත් නොවේ. හැබැයි මම යටත් වෙන එකම දෙන තමයි පොදු ජන අභිලාෂය. පොදු ජන
එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය සමග කිසිම ගිවිසුමක් අත්සන් කර නැති බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ මහතා මෙම අදහස් පළ කළා. අපි දැක්කයි පෙරේදා නැවත වතාවක් මේගොල්ලෝ තමන්ගේ පුරුදු දේශපාලන තැටිය වාදනය කරන TNA සංවිධානයත් එක්ක ගිවිසුම් ගහනවා කියලා. එක්සත් ජාතික පක්ෂය නම් කිසිදු ගිවිසුමක් කිසිදු සංවිධානයත් එක්ක නැහැ. අපි අපේ ප්‍රතිපත්ති තොලට එකගෙනා නම් අපි ඔවුන් එක්ක වැඩ කරමු. හැබැයි අපි අහන්න කැමති TNA සංවිධානය අපි දන්න විදිහට නම් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. ඔව් යුද්ධ කරන කාලෙත් යුද්ධ තිබුණු කාලෙත් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා. එතකොට එදා යුද්ධ තිබුණු කාලේ යුද්ධ කරපු කරුණාම්මාන් පිල්ලෑන් විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් විදිහට ප්‍රකාශයට පත් කරපු වර්ධරාජා පෙරුමාල් වගේ පුද්ගලයොත් අද ඉන්නේ ගෝඨාභය රාජපක්ෂත් එක්ක. ඉතින් ඒ නිසා රටේ ජනතාව ගුණාට අන්දලා ඵලයට එන්න උත්සාහ කරන අයට අපි කියන්න තියෙන්නේ උතුරේ ජනතාවගේ හදවත පුළුවන් නම් දිනා ගන්න. උතුරේ ජනතාවගේ හිතරක් නෙමෙයි මුළු රටේම ජනතාවගේ හදවත දිනා ගන්න අද සජිත් ප්‍රේමදාස මැතිතුමාට පුළුවන් වෙලා තියෙනවා. රෞෆ් හකීම් අමාත්‍යවරයාට එල්ල වන අසත්‍ය චෝදනා සම්බන්ධයෙන්ද ඒ මහතා මෙහිදී අදහස් පළ කළා. දැන් අලුත්ම නාඩගම මඩකලපු පැත්තේ කරපු සංචාරයකදී මේ පිරිසක් අතර සහරාන් හිටියා කියලා රවුෆ් හකීම් මහත්තයව ළඟ ඉන්නවා. සහරාන්ට වැටුප් ගෙව්වයි කියලා පිළිගත්තු කෙහෙලිය රමුක් කැල්ලෝ තමයි ඉස්සල්ලා අල්ලගන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මාධ්‍ය ප්‍රකාශක බොහොම පැහැදිලිවම කිව්වා සහරාන්ට වැටුප් ගෙව්වා තමයි. ඒ මොකද කියන්නේ කියලා. ඕගෙන් තමයි ප්‍රශ්න කරන්න ඕනේ. මං හිතන්නේ ඉතින් බලාපොරොත්තු වෙනවා CID එකට ගිහිල්ලා හැමිලක් කරන්න. ඕක කියන්න ඕන මොනාටද වැටුප් ගෙව්වේ කියලා. මොකද අපි දන්න විදිහට යුද්ධෙන් පස්සේ තමයි සහරාන්ලට වැටුප් ගෙවලා තියෙන්නේ. ඒ නිසා සහරාන්ව හදලා වඩලා කිරිපොවලා ඇති දැඩි කරපුවයි ඉස්සලා මේවට උත්තර බඳින්න ඕන. සහරාන් සමග සිටින ඡායාරූපයක් පෙන්වමින් Tamanගේ කීර්ති නාමයට හානි කිරීම සඳහා කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. මහනුවරදී මාත්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා සඳහන් කළේ මුස්ලිම් කොංග්‍රසය කිසිදු අවස්ථාවක ත්‍රස්තවාදයට උඩ ගෙඩි නොදෙන බවයි. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිස්බුල්ලා මැතිතුමා පරාජයට පත් වුණා. පරාජයට පත් වුණු හිස්බුල්ලා කරේ ඉල්ලීමක් කරලා ජාතික ලැයිස්තුවෙන් තමන්ව පත් කරගෙන ඒ පත් වුණු දවසේ මධ්‍යම රැය සිට විශාල තර්ජනාත්මක හැසිරීම් ප්‍රචණ්ඩ ක්‍රියා මුදා හැරියා. ඒ අවධියේදී පක්ෂ නායකයෙක් හැටියට ඒ ප්‍රදේශයට ගිහින් හානියට පත් වූ අපේ ආධාරකරුවන් බලන්ට මම සුපුරුදු පරිදි ඕනෑම දේශපාලන නායකයෙක් යන විදිහට මං ගිය ඒ අවස්ථාවකදී මේ සහරාණ්‍ය කියන තැනත්තත් ඔය සෙනග අතර ඇවිල්ලා හිටියා කියලා දැම්මට දැනගන්න ලැබිලා තිබෙනවා. ඒ වෙලේ මම දැන හිටියේ නෑ කවුද මේ හාදයා කියලා. අවුරුදු කීපයකට පස්සේ තමයි මේ මිනිහාගේ ත්‍රස්තවාදී මුහුණුවර අපි කාටත් දකින්න ලැබුණේ. විරුද්ධවාදීන්ට කඩේ යන අපේක්ෂකෙක් හැටියට හිස්බුල්ලා අපේක්ෂකතුමාගේ මෙහෙවීමෙන් මේක කෙරෙන බව අපිට පෙනී යනවා. තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට බැරි වුණු කණ්ඩායමක් මේකෙන් දේශපාලන ප්‍රයෝජනය ගැනීම සඳහා කොහෙන් හරි අහුලගත්ත වීඩියෝ පටයක් තියාගෙන මාවත් සහරාන්වත් සම්බන්ධ කිරීමට යෑම ඉතාම පහත් නින්දිත බංකොලොත් දේශපාලන ක්‍රියාදාමයක් කියලා මම එලා දකිනවා. ජනතා ගැටලු වලට ප්‍රායෝගික විසඳුම් ලබා දිය හැකි අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජාතික ආරක්ෂාවට ප්‍රමුඛස්ථානය ලබා දෙන ඊට පළපුරුද්දක් ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා වටා සියලු දෙනා එක්වන බවයි හම්බන්තොට පැවති උත්සවයකදී ඒ මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතින් මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මුදල් ගැන අහනෝ දැන් අපි යුද්ධ කරන කාලේ මුදල් තිබුණාද අපිට පාඩු දුන්නේ වගේ 104යි දල්දායම් දෙවි අපි ණය ප්‍රමාණය අද ඒක 80ට 90ට ආපහු නැතුණා අපි බාර දෙනකොට 70 ගන්න ඉතින් මේ தත්ත්වයේ යටතේ මේ ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න ආහන්න බැංකුවකට ගිහිල්ලා ව්‍යාපාරිකයින්ගෙන් අහන්න හැම ගෙදරම සින්න වේගෙනවා ඉතින් මේක තමයි රටේ සාමාන්‍ය தත්ත්වය. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවිර මහතාද මෙහිදී අදහස් පළ කළා. අනිත් නායකයෝ වේදිකාවල ප්‍රශ්න ගැන කතා කරනවා. දෙන දේවල් ගැන කියනවා. එතුම රට ගොඩනගන වැඩ පිළිවෙල කියනවා. තියෙන ප්‍රශ්න වලට උත්තර එතුම හොයලා දෙනවා. එනිසා අපි හිතුවා එතුමත් එක්ක මේ ගමනේ අපිට යන්න පුළුවන්. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනන්‍යතාව.
අපි ගිහිල්ලා ජනාධිපතිවරේ පත් ගැල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වහන්න බෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පාර්ලිමේන්තුව අපේ මන්ත්‍රීවරු ප්‍රාදේශ සභාවල ඒ අය රැකෙන්න අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂියන්ට වැඩ කරන්න ඒ අයට ශක්තිය දෙන වැඩපිළිවෙළක් පිළිබඳව අපි කතා කරා ඒ සියල්ල අපි එකඟතාවයකින් පස්සේ අපි මේ තීන්දුව ගත්තා කාන්තාවන්ට නිසි ගෞරවය හා පිළිගැනීම ලැබෙන සමාජ ක්‍රමයක් සකස් කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා ජාතික ජනබලවේගයේ ප්‍රගතිශීලී එකමුතුව කොළඹදී සංවිධානය කළ සම්මන්ත්‍රණයකට එක් වෙමුණි ඒ මහතා මේ බව සඳහන් කළේ ජාතික ජනබලවේගය වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී සංවිධාන රැසක් සහය දැක්වීමට ඉදිරිපත්ව සිටින බවද මෙහිදී සඳහන් කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සහ කාන්තා සංවිධාන රැසක නියෝජිතවරියන් මෙම අවස්ථාවට එක්ව සිටියා කාන්තාවන් වූ නිසාම තමන්ට අනන්‍ය ගැටලු විශාල ප්‍රමාණයකට අපි ලාංකික කාන්තාව මුහුණ දී තිබෙනවා රටක් හැටියට අපේ රටේ තීන්දුව තීරණවලට කාන්තාවන් කොච්චර ප්‍රමාණයක් කවුල් වෙනවා මා හිතනවා ඒ ඉතාම අල්ප නියෝජනයක් තමයි එම ශේෂ්ත්‍රවල තිබෙන්නේ හැබැයි අපේ රටේ ප්‍රමාණාත්මක ගත්තොත් 51%කට අධික ප්‍රතිශතයක් කාන්තාවන් නියෝජනය ජීවිතයේ මුහුණ දින ගැටලු පිළිබඳව තීන්දුව තීරණ ගන්න ආයතනයන් ඇතුලේ කාන්තාවන්ගේ නියෝජනය කිසිසේත්ම යුක්තිසහගත නියෝජනයක් නෙවෙයි ඒ නිසා මා විශ්වාස කරනවා අපේ රටේ සියලුම සමාජ වගකීම්වලට කාන්තාවන්ගේ නියෝජනය ඉතා හොඳින් විධිමත්ව ගොඩනැගීම සඳහා වූ යාන්ත්‍රණයක් අපේ රටට අවශ්‍යයි. ඒ නිසා මේ පොදු සමාජයක් ඇතුලේ කාන්තාව පිළිබඳ තියෙන ආකල්පයක්, කාන්තාව තබා තිබෙන ස්ථානයක්, ඇගේ අයිතිය සහ ඇගේ ගෞරවය පිළිබඳ තිබෙන පිළිගැනීමත් මා හිතන්නේ කිසිසේත්ම සමාජයක් ඇතුළේ අපි පිළිගත යුතු නිර්ණායක මත නෙවෙයි මේක තිබෙන්නේ. ඒ නිසා විශාල අරගලයක්, විශාල මැදිහත් වීමක් අද අපට අවශ්‍ය වී තිබෙනවා මේ තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන්. අපි මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා ගත යුතු නීතිමය, සංස්කෘතිමය, සමාජීයමය ආකල්පයේම සියලු පරිවර්තනයන් කරන්න සූදානම් බව අපි ඔබට ප්‍රකාශ කරපන්. සංචාරක කර්මාන්තය නගා සිටුවීමට නම් ස්ථාවර රටක් බිහි කළ යුතු බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. බැලිගම නගරයේ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් වැලිගමදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් යාපා අභිවර්ධන විමල් වීරවංශ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සංචාරක අංශය බලන්න කොපමණ විදේශ විනිමයක් ඇති කරන්න පුළුවන්ද? කොපමණ රැකියා ඇති කරන්නට පුළුවන්ද? අපි ව්‍යාපාරිකයන්ට, ව්‍යවසායකයන්ට අපි විශේෂයෙන්ම මේ අංශවල වැදගත්ම වෙන්නේ සුරක්ෂිතභාවය. මේ රටේ ත්‍රස්තවාදය තියෙනවා නම්, ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නවා නම්, පාතාලයක් තියෙනවා නම් කුඩු තියනවා නම් කොහමද අපි සමාජයක් හැටියට ඉදිරියට යන්නේ අපි එදා ත්‍රස්තවාදී අවසන් කළා මේ පාතාලයේ කුඩුකාරව අපි පාලනය කරා අපි ඉදිරියේදී මේ පාලනය කරනවායි කියන එක මම සාතික වෙනවා තමුන්නාන්සලාට ආයෝජකයන් ඉන්නේ නැහැ ආරක්ෂාවක් නැත්තම් ආයෝජකයන් ඉන්නේ නැහැ රට ස්ථාවරත්වයක් නැත්තම් අපි මුලින්ම රටේ ස්ථාවරත්වයක් ඇති කරන්නට ඕන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර විරගම මහතාගේ කළුවා මෝතර ප්‍රදේශයේ පිහිටි නිවසට කිසියම් පුද්ගලයෙකු රහසේ ඇතුළු වීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කුමාර විරගම මහතාගේ නිවසේ එක් කාමරයකට කිසියම් අයෙකු ඇතුළු වී ඔහුගේ ලිපිගොනු පරීක්ෂා කර ඇති බවක් දක්නට ඇති බව පොලිසියට දන්වා තිබෙනවා. නිවසට ඇතුළු වීම සඳහා ජනේලය ගැලවීමට භාවිත කළ උල් ආයුධයක්ද පසුව කළ පරීක්ෂණවලදී පොලිසිය සොයාගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනය කළ කුමාර විරගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා දීමට ගත් තීන්දුවටද විරුද්ධව කටයුතු කළ අයෙක්. මේ අතර නුවරඑළියේ සංචාරයක් අතරතුර කුමාර විරගම මහතා මාධ්‍ය හමුවේ මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මගේ කාමරේ ඇතුළට ගිහිල්ලා අල්මාරිය අරලා දිනවා. හැබැයි මට පේන හැටියට කිසි දෙයක් අරගෙන නැහැ. ඉතින් මොන හරි වටිනා දෙයක් තියනවා නම් තියෙන්නේ සේප්පු වෙන්නේ. බෑ නමුත් ඒක අත තියලවත් නැහැ. හරියටම මගේ කාමරේට ඇවිල්ලා තියෙන්නේ. මගේ කාමරේට විතරයි ගිහිලා තියෙන්නේ. වෙන කොහෙටවත් ගිහිලා නැහැ. ඉතින් මාව බය ගන්නන්න කවුරු හරි ආවත් දන්නේ නැහැ. මං හරියටම දන්නේ නැහැ කියන කියන්නේ. ඒක පොලිසිය තමයි බලා ගන්න ඕනේ. ඉතින් මෙතෙක් කල නම් කවදාවත් තර්ජනයක් වුන්නේ නැහැ. මගේ ජීවිත කාලේටම මේ වගේ වැඩක් සිද්ධ වුණාමයි. කලගන්තොට සිංහයා බය වෙයිද? කලගන්තොට සිංහයා නම් බය වෙන්නේ නැහැ. ඔවට මගේ තීරණේ එලෙසම මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න මන්ට ඉදිරියට යන්න පුළුවන් සෑම පියවරක් මම තබනවා මම කවදාකවත් පස්සට අඩිය තියන්නේ නැහැ කියන කියන්න ඕන
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වර්ෂාපතනයක් ලැබිය හැකි බවයි කාලගුණ අංශ පවසන්නේ. විශේෂයෙන්ම අපරභාගයේ සන්ධ්‍යා කාලයේ තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. වස්නායි අතරගෙන දකුණු මධ්‍යම වයඹ සුව වගේ පළාත්වල මිලිමීටර 100 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවන් තියෙනවා. තෙදි පළාත්වල සාමාන්‍ය මිලිමීටර 50 75 අතර වර්ෂමේ වර්ෂාපතනය ලැබීමේ හැකියාවන් තියෙනවා. මේ අකුණු අනතුරු බහුලව සිදුවෙන්න පුළුවන්. එතකොට අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්වා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා තමයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. දිවයින වටා තියෙන මුහුත්තිරවල තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසිය තියෙනවා. සංකසම්තුරේ සිට කොළඹහා මඩකලපුව දක්වා තියෙන වෙළඹඩ තීරයට ඔබෙන් තියෙන මුහුත්තිරවල තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. වැසි සමග සුළඟේ වේගය 50 කිලෝමීටර 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. උතුරු පළාතේ දැඩි මීදුම් සහිත තත්ත්වයක් අද දැක ගැනීමට ලැබුණු බව අප වාර්තාකරුවන් පවසනවා. මේ හේතුවෙන් මාර්ගවල අපහැදිලි තත්ත්වයක්ද ඇති වුණා. රථවාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. මේ අතර බණ්ඩාරවිල ප්‍රදේශයට ඇදහැල්නු අධික වර්ෂාවත් සමග රාවණ ඇල්ලේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා. ඇල්ලේ ඉහළ ප්‍රදේශවල දැඩි පාංශු ඛාදනයක් සිදුවීමෙන් ජලය අධික බොරපැහැයකට හැරී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. රාවණ ඇල්ල නැරඹීමට යාමේදී ප්‍රවේශම්වල ලෙසට පොලිසිය ජනතාවට දැනුම් දෙනවා. දැන් ක්‍රීඩා පුවත්. නිමා වූ පාකිස්තාන තරග සංචාරයේ සාර්ථකව නිම කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඇගීමේ උත්සවයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුණා. පාකිස්තාන තරග සංචාරය සාර්ථකව නිම කිරීම හේතුවෙන් ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මතයි මෙම තිරණ ප්‍රධාන උත්සවය පැවැත්ුණේ. පුහුණු කරුවන් ඇගීමටද මෙහිදී කටයුතු කෙරුණා. එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙ අතර ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ දිවයිනින් පිටත් වෙමට නියමිතයි. මෙම තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත් ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් මෙවර සංචිතයට පාකිස්තාන 2020 තරගාවලිය සඳහා එක් වූ ක්‍රීඩකයන් 12 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා. එම තරගාවලියට එක් නොවූ කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 2020 තරගාවලියේ පළමු තරගය ලබන 27 වනදා ඇඩ්ලේඩ්හිදී පැවැත්වීමට නියමිතයි. තරගයට ඇති සූදානම පිළිබඳව දසුන් ශානක අප වෙත අදහස් පළ කළා. නවසීලන්ත තරඟ සංචාරයේ අපේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරේ කොහොමද කියලා. අපි එතනින් තමයි අපේ මොමන්ටම් එක පටන් ගත්තේ. ලසිත් අයියා කඩු හතරක් අරගෙන තරඟ ජයග්‍රහණය කළා. ඉතින් ඒ මොමන්ටම් එක ගොඩක් ඉවහල් වුණා අපේ පාකිස්තානු තරඟ සංචාරයට යද්දී. ඕස්ට්‍රේලියානු තනතිරු වල ගොඩක් ක්‍රීඩා කළා නැහැ. ඉතින් ප්‍රැක්ටිස් මැච් එකක් තියෙනවා. ඉතින් ඒ කන්ඩිෂන් වලට ඇඩ්ජස්ට් වෙලා මගේ දක්ෂතා අතරට එන්න කියලා තමයි මම ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. ඕස්ට්‍රේලියා වේගවන්ත බලයන් මොනවාගේ බලපෑමක් කරයිද? ඔවුන් තමයි ලෝකයේ දැනට නම්බර් 1 2 ඉන්න වේගපන්දු බලයනිය. වේගපන්දු බලයනියක් කියලා අපිට පසුපස යන්න බෑ. මොකද දැන් අපේ දක්ෂතා අනුව අපි හැම වෙලේම ඔවුන්ට ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා සැලසුම් කරලා තියෙන්නේ. අතරම 100%ක් අපේ මයින්ඩ් සෙට් එක තමයි වැදගත් වෙන්නේ තරඟයකට යද්දී. ඒක හොඳට තියනවා නම් අපිට හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් හැම තරඟයක්ම. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව හා වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගය ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. අපගේ ඊළඟ ප්‍රවෘත්ති විකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. www.ipnnews.lk